අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහනපුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත අකණ්ඩව සෞඛ්‍ය සේවකයන් සිව්වැනි දිනටත් වර්ජනයේ අද රෝගීන් නසරණයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදෙන් GMO එකට ආරාධනාවක් කතානායක යලි කතානායක සුනට අකණ්ඩව 11 සුන දිනටත් කොවිඩ් රෝගීන් 13000 ඉක්මවයි දින 13කට පසු වැඩිම මරණ ඊයේ මරණ 36ක් බ්‍රිතාන්‍ය කොවිඩ් සුව නිරෝධායන නීතිය ඉවත් කිරීමට බොරිස් ජොන්සන් සූදානම් ඒ විද්‍යාත්මක නොවන දේශපාලන තීන්දුවක් විශේෂඥයින් පවසයි ඇංගලුම් කම්හල් සේවකයන් රැගත් බස් රථයක් උතුරු වලට තුවාල ලැබූ 8 දෙනෙකු පොළොන්නරුව මහරෝහලට එන්නත් ගෙන්වස්සේ රසායනික පොහොරත් ගෙන්නන්න හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ KB ගුණරත්න කියයි දැන් දේශීය පුවා සෞඛ්‍ය වෘත්තීය සමිතිය ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි අද සිට වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් වැඩි කරන බවයි වර්ජකීන් පවසන්නේ මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට රැඳී සිටි ඩෙංගු වර්ධන සහායකින් මීට සුළු මොහොතකට පෙර එම ස්ථානෙන් විසිර ගොස් තිබෙනවා ඒ එළමින 21 වනදා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බවට ඌ පොරොන්දුවත් සමග බවයි වාර්තා වන්නේ වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගෙනමින් සෞඛ්‍ය වෘත්තීය සමිතිය ආරම්භ කර ඇති වර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි. සිය ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාර ලැබුණේ නැති නිසා වෘත්තීය සමිතිය ක්‍රියාමාර්ගය අද සිට තවදුරටත් තීව්‍ර කරන බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. ආණ්ඩුවට කියනවා මේ ප්‍රශ්නේ කරුණා කරලා විසඳන්න. මේ ප්‍රශ්නේ විසඳුමේ නැති වුණොත් අපිට විසඳන දවස වෙනතුරු සෞඛ්‍ය සේවාව දෙන්න වෙන්නේ නැහැ. මේ රටේ ජනතාව ගැන අපි කනගාටුයි. සමාව ඉල්ලනවා. කොහොම වුණත් අපි වැඩ වර්ධනය අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා මේ ප්‍රශ්නෙට විසඳුමක් එන තුරු. ඒ වගේම අපි තවත් තීව්‍ර කළ දින අද දවසේ වැඩ වර්ධනය කුරුණෑගල, අම්පාර, මාතර, වවුනියාව, බදුල්ල, මහියංගනේ රෝහල ඉදිරිපිටත් ඒගොල්ලෝ කැමැත්තෙන් ඉල්ලගත්තා. ඒක දාන දිස්ත්‍රික්ක පහක් ඉදිරිපිට අපි උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වනවා මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න බල කළා. නමුත් මේ වර්ජනයට විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය ප්‍රකාශ කළා. මං හිතන්නේ මේ වෘත්තීය සමිති නායකයෝ දේශපාලන ඕනෑපකම් වලින් යම් කිසි මුලාවක් පසු වෙනවා. ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේ වැඩ වචන කරලා ඒගොල්ලෝ හරි පොරවල් කියලා. සමාජිකයෝ හිතනවා ඒගොල්ලෝ වෙනුවෙන්නේ මේ ඇහැ ඉල්ලීම් කරන්න කියලා. මේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෘත්තීය සමිති මහා පිස්සෝ. ඒගොල්ලෝ හිතන්නේ මේ රජයට ඇටැක් කරලා රජයත් එක්ක එකට එක කරට කර විරුද්ධවාදීව හිටියාම තමයි ඉල්ලීම් ලැබෙන්නේ කියලා. එහෙම ඉල්ලීම් ලැබෙන රටක් නැහැ. මේක තීරුම් ගන්න. මේ වැඩි වැඩි කරන්න ඉල්ලන අවස්ථාවක් මේ නෙමෙයි මේක. ඒ නිසා මම හිතනවා මේ වැඩ වචනය බුද්ධිමත් සෞඛ්‍ය සේවක වෘත්තිකයන් කළ යුතු දෙයක් නෙමෙයි. ඕන් රාජකාරියට ඇවිල්ලා තමන්ගේ බත්පත වෙච්ච රෝගියාව වෙනුවෙන් කැප වෙන්න කර්මය විසින් ඔබව බලාගනි. මම ආරාධනා කරනවා මේ වෙලාවේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අකර්මණ්‍ය වෙලා තියෙන්නේ වෛද්‍ය නිලධාරීන් පිළිබඳව කතා කරන්න වෙන සංගමයක් නැහැ. ඒ නිසා රජයේ වෛද්‍ය නිලධාරී සංසදය සමග එකතු වෙලා මේ අවස්ථාවේදී මේ අහිංසක රෝගීන්ට වෙන ප්‍රශ්න වලටත් මේ අසාධාරණ විදිහට විෂමතා ඇති කරන්න හදන මේ ක්‍රියාමාර්ගයට විරුද්ධව පෙළගැසෙමු කියලා මම සමස්ත වෛද්‍යවරුන්ට ආරාධනා කරන්න කැමතියි. මේ විදිහට හැමදාම බලධාරීන් නිලධාරීන්ගේ ඕනෑ එපාකම් වලින් තැලෙන්නේ අසරණ රෝගීන්ගේ ජීවිත. වර්ජන තියෙනවා කියලා දැන දැනත් මේ රෝගීන් අදත් ප්‍රතිකාර ගන්න ආවේ පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ගන්න තරම් වත්කමක් නැති නිසා වෙන්න පුළුවන්. අපේ රටේ සෞඛ්‍ය සේවයේ ඉල්ලීම් වලට මුල් තැන දීලා මේ විදිහට කටයුතු කරන විට විශේෂයෙන් වසංගත සමයක මේ අරගල කරනකොට නැතිවෙන අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට වග කියන්නේ කවුද? ट्रेवल
දින 123කට පසු දෛනික වැඩිම කොවිඩ් මරණ ඊයේ වාර්තා වුණා. ඒ මරණ 36ක් ලෙසයි. මේ මාසයේ ගත වූ දින 11 තුල මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද 13000 ඉක්මවා ගොස් තිබෙනවා. අඛණ්ඩව 11 වන දිනටත් මෙරට දෛනික කොවිඩ් රෝගීන් 10000 ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 1263 දෙනෙකු ලෙසයි. ඒ අනුව ගත වූ දින 11 තුලදී වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 13287. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 623248ක් ලෙසයි. දින 123කට පසු දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවද ඊයේ වාර්තා වුණා. ඒ කොවිඩ් මරණ 36ක් ලෙසයි. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මේ මාසයේ ගත වූ දින 11 තුල මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 251ක්. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15692 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ මැනි වෙන මරණ සංඛ්‍යාවත් එක්ක අපිට උපකල්පනයක් කරන්න වෙනවා. අපිට පරීක්ෂණ වලට සඳහා ඉදිරිපත් වන රෝග ලක්ෂණ සහිත පුද්ගලයන්ට වඩා යම් ප්‍රමාණයක් යම් ප්‍රතිශතයක් මේ පරිසරයේ රෝග ලක්ෂණ රහිතව රෝගයේ පතුරන අය ඉන්න පුළුවන්. අවශ්‍ය කරන අතරමැදි මධ්‍යස්ථාන සූදානම් කරලා තියෙන්නේ. ප්‍රකාශයටපත් කරලා නැහැ. සාමාන්‍යයෙන් ඇඳන් 7000ක් පමණ තමයි මේ මොහොතේ භාවිතයට ගන්නේ. අපේ සැලසුම් කරලා තියෙන සංඛ්‍යාව 15000ක් පමණ ඇඳන් අපි සූදානම් කරලා තියෙනවා. ඉදිරියේදී රෝගීන් වැඩි වුණොත් මේක තවත් වැඩි කිරීමට අපිට බැරි කමක් නැහැ. කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා ඌ එන්නත් කරන වැඩසටහන යටතේ බූස්ටර් එන්නත් මාත්‍රාව ඊයේ දින පුත්කලින් 43883 දෙනෙකුට ලබා දී තිබෙනවා. බූස්ටර් එන්නත ලබාගත් සමස්ත පුත්කලින්ගේ සංඛ්‍යාව 59,42,255. දැනට බ්‍රිතාන්‍ය තුල ක්‍රියාත්මක කොවිඩ් සොයා නිරෝධය නීතිය පෙබරවාරි මාස ඉවත් කරන බව අගමැති බොරිස් ජොන්සන් ඊයේ ප්‍රකාශ කළා. ඒ යුක්‍රේන සංචාරය අවසන් කර පාර්ලිමේන්තුවට පැමිණි ප්‍රථම අවස්ථාවේදී මෙය අනුන් සහ හුදු දේශපාලන තීන්දුවක් බවයි එරට සමහර විශේෂඥින් සහ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත්තේ. මහා බ්‍රිතාන්‍ය තුල කොවිඩ් වැළැක්වීමේ විවිධ නීති ක්‍රියාත්මක වෙනවා. ඒ අතර ස්වයං නිරෝධායන නීතිය දබනවා. මෙම නීතිය ඉවත් කිරීමට දින නියමව තිබුණේ මාර්තු මාසයේදී. එහෙත් ඊයේ පාර්ලිමේන්තුවට පැමිණි බොරිස් ජොන්සන් අගමැතිවරයා පැවසුවේ මෙම නීතිය මේ මාසයේ 24 වෙනිදා විට ඉවත් කරන බවයි. ඊට හේතුව ලෙස ඔහු දක්වා සිටියේ කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පහළ යමින් පවතින බවයි. ඔහුගේ මෙම ප්‍රකාශයට එරට සෞඛ්‍ය සහ විශ්වවිද්‍යාල විශේෂඥයින්ගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා. මෙය හුදෙක්ම කොවිඩ් නීති හමුවේ පාටි දැමූ චෝදනාවක් යටගහන දරන දේශපාලන තීන්දුවක් ලෙසයි එරට සමහර සෞඛ්‍ය බලධාරීන් සහ විශේෂඥයින් අර්ථ නිරූපණය කර ඇත්තේ. ඔවුන් පවසන්නේ ස්වයං නිරෝධායන නීති ඉවත් කළහොත් තවමත් එන්නත් කළේ නැති පාසල් සිසුන් සහ නිදන්ගත රෝග ඇති අය අවදානමකට ලක්විය හැකි බවයි. මහා බ්‍රිතාන්‍යයේ කොවිඩ් ව්‍යාප්තිය අඩුවීම 20%ක් පමණ බවයි සෞඛ්‍ය බලධාරීන් සහ වෛද්‍ය විශේෂඥයින් පවසා ඇත්තේ. මෙම ප්‍රතිශතය තවත් බොහෝ දුරට අඩුවන තෙක් කොවිඩ් නීති පවත්වාගෙන යා යුතු ඇතැයි බොහෝ විශේෂ අගමැතිවරයාගේ තීන්දුවට එරෙහිව ප්‍රකාශ කර තිබෙනවා. තවමත් දෛනික කොවිඩ් මරණ 1800ක් පමණ බ්‍රිතාන්‍යයේ සිදුවනවා. විශේෂයෙන් ඔමික්‍රෝන්ද ව්‍යාප්ත වීම අඩු වී නැහැ. ඩවුනින් වීදියේදී කොවිඩ් වසංගතය හමුවේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නත්තල් සාදය පිළිබඳ තවත් තොරතුරු හෙළදරව් වී තිබෙනවා. එම සාදයට 50කට වැඩි පිරිසක් සහභාගී වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ. එම සාදයේ ඡායාරූපද සමහර පුවත්පත්වල පළ කර තිබෙනවා. මෙ අතර ඩෙන්මාර්කයේ දෙවන මැග්‍රෙන් රජුනටද කොවිඩ් ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. 81වරදී ඩෙන්මාර්කයේ රජුන මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි රාජකීය මන්දිර ප්‍රකාශකයා පවසා ඇත්තේ. ඇයට සිංහාසනයේ හිමි වී වසර 50ක් ගත වෙනවා. මෙම මාසය තුලදී වයස අවුරුදු 5ට අඩු ළමුන්ටත් කොවිඩ් එන්නත ලබා දීමට ඇමරිකාව අපේක්ෂා කරනවා. පෙබරවාරි මාස 21 වෙනිදා සිට මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි ඇමරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. ජපානයේ කලාප 13ක් සඳහා බලපැවැත්වූ කොවිඩ් සීමා තවත් සති 3කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ජපාන අගමැතිවරයා පැවසුවේ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මෙම තීරණය ගත් බවයි. ඒ අනුව ටෝකියෝ වටද තවත් සති 3ක් කොවිඩ් නීති බලපවත්වනු ඇති.
කැනඩාවේ ට්‍රක් රථ රියදුරන්ගේ ගැටලුව තවත් අර්බුද රැස්සක් මතු කරමින් තිබෙනවා. මේ වන විට ට්‍රක් රථ රියදුරන් ඇමරිකා කැනඩා දේශ සීමාව හරස් කරගෙන සිටිනවා. තවමත් කැනඩාවේ ඔටාවා අගනුවර වසා දමා තිබෙන බවයි වාර්තා වන්නේ. කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට එරෙහිවයි මෙම ට්‍රක් රථ රියදුරන් සිය විරෝධය ආරම්භ කළේ. දේශ සීමා හරහා මාර්ග අවහිර කිරීම නිසා අනිකුත් මෝටර් රථ ගමනාගමනයට සේම කෘෂිකර්ම කටයුතු වලද බාධා පැමිණ ඇති බවයි ඇමරිකානු බලධාරීන් කැනඩාවට දන් බා ඇත්තේ. අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්ුණා. ඒ කතානායක මහින්දයාපා අභිවර්තන මහතාගේ ප්‍රධානත්වයෙන් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා නව විදුලි සම්බන්ධතා ලබා ගැනීමේදී ජනතාව මුහුණ පාන ගැටලුවක් පිළිබඳ ප්‍රශ්න කර සිටියා. මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ සංශෝධනද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගොඩක් වෙලාවට මේ වර්තමාන ආණ්ඩුව කියන කතන්දරයක් තමයි 2015 න් පස්සේ 1 මෙගාවොට් එකක්වත් හැදුවේ නැහැ කියලා. මම දැක්කා ගියේ පෙරේදාත් ඇමතිවරු කීප දෙනෙක් තප්පු කරනවා. 1 මෙගාවොට් එකක්වත් හදලා නැහැ කියන චෝදනාව කතාබහ කරන්නේ ප්‍රධාන බලාගාරයක් හදලා නැහැ කියන කාරණාවත් එක්ක. සුළං බලාගාරයක් ඔබතුමා හදලා තියෙනවනේ ඔබතුමා. ඒක කියන්නේ ඔය ඇත්ත කතා කරන්නේ. සුළං බලාගාරයත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලෙ තමයි ආරම්භ කරේ. හැබැයි අපේ මේ බලාගාරයක් හදන්න යන කාල සීමාව වැඩි නිසා ආණ්ඩුවට බැරි වුණා මේක ඉවරක් කරගන්න. ඊ අනුරාධපුරයේ රැස්වීම ඔබතුමා කතාවක් බලාගෙන හිටියා. ඔබතුමාට කතාවක් තිබුණ නැහැ මන් දන්නේ ඔබතුමා. ඒකෙන් අයින් කළාද කියලා. විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් අහන්නේ කවුද බුරන්නේ පොඩ්ඩක් ඉන්නකෝ ඉතින්. පොඩ්ඩක් අපි දෙන්න විශේෂ ගන්නකෝ පොඩ්ඩක් ඉන්නකෝ. කුට්ටි ඉන්නකෝ මුට්ටිය දාන්න දෝ. ඔබතුමා ඔබතුමාගේ ප්‍රශ්නේ අහන්න. කෑ ගහනවා නේ කතාව. ඔයාර හරක් ටික බදලා දාන්නකෝ. අද විදුලි බල මණ්ඩලයේ කිසිම සේවාවක් ගන්න විදියක් නැහැ. ඒකට හේතුව තමයි මේ බාණ්ඩ නැහැ. ඒ කියන්නේ අඩුම ගන්න විදුලි බල මණ්ඩලයට දිනයක්වත් කියා ගන්න බෑ. අවල් දිනේට සප්ලයි එක දෙනවා කියලා. මේ වෙනකොට විදුලිය නොමැති සියලුම නිවාසවලින් විදුලි ලබා දීම සඳහා මිලියන 750ක් ගිය අවුරුද්ද වියදම් කරලා සමෘද්ධි පවුල් සඳහා නොමිලේම අපි කනෙක්ෂන් එක ලබා දුන්නා. මේ වර්ෂයේදීත් විදුලිය නැති ඉතිරි ගෙවල් තියෙනවා නම් ඉල්ලුම් කරන ස්ථාන තියෙනවා නම් ඒ සෑම ස්ථානයකටම විදුලිය සැපයීම ආණ්ඩුවේ වග්ගයෙන් විදුලි බල මණ්ඩලයේ වග්ගයෙන් ඔබතුමාලා බලන් හිටියට ඊයේ රැස්වීම තිබුණේ පොදුජන පෙරමුණේ රැස්වීමක් පමණයි. ඒ අරෙන්න ආණ්ඩුවේ ආණ්ඩු සහයෝගය දක්වන සියලු පක්ෂ එකතුලා කරපු රැස්වීමක් නෙමෙයි. පළාත් පාලන මැතිවරණ වල කාලය අවසන් වුණා. දැන් අවුරුද්දකට දීර්ඝ කළා තියෙනවා. දැන් මේ වෙලාවේ කිව්වේ මේ කොවිඩ් නිසා ඡන්දේ පවත්වන්න හැකියාවක් නැහැ කියලා. දැන් මං හිතන්නේ ඔබතුමාලා ඊයේ අනුරාධපුරෙන් රැස්වීමත් ආරම්භ කරා. ඒ නිසා කොවිඩ් ප්‍රශ්නයක් දැන් දේශ මං හිතන්නේ බලපාන්නේ නැහැ. මේ විදිහට දේශපාලන කටයුතු කරන්න මැතිවරණ කල් දාන්න. ඉතින් රාජපක්ෂවරු ඉතිහාසයේ කවදාකවත් මැතිවරණ කල් දාපු අයත් නෙමෙයි. ඡන්ද වලට ඕනෙ නැක අපි ලෑස්ති. ඔව් ඔබතුමාගේ දිස්ත්‍රික්කෙන් තමයි පටන් ගත්තේ. ඡන්ද වලට රාජපක්ෂවරු කවදාකවත් බය වුණේ නැහැ. ඔබතුමාලා ඉල්ලනවානේ අපි ඡන්ද දෙනවා. එහෙනම් පොඩ්ඩක් ලෑස්ති වෙන්න. වෙලාවට දෙනවා විතරක් නෙමෙයි අති විශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබා ගන්න පොහොට්ටුව කියලා මම මතක් කරනවා. රාජ්‍ය මුදල් පිළිබඳ කාර්ක සභාවෙන් හැම මාසෙම පළවෙනි සතිය පාර්ලිමේන්තුවේ රැස් වෙන පළවෙනි සතියේ අපිට රාජ්‍ය ණය හා ණය සේවා පිළිබඳ වාර්තාවක් මේ සභාවට ලබා දෙන්න කියලා. රාජ්‍යයේ විදේශ විනිමය සංචතිය ගැන ඒ ගැන පැහැදිලිව දෙන්න ඕනේ. දැන් අද දෙන සමහර කරුණු වල චීන ඉන්දියාවේන සොප් ටිකත් ක්‍රෙඩිට් ලයින්ස් උත් ඇතුල් කරලා තියෙනවා. මන් දන්නේ ඒක හරිද නැද්ද කියලා කතාවක් යනවා. අපිට තියෙන ඇත්ත වශයෙන්ම තියෙන විදේශ විනිමය සංචතිය ඩොලර් බිලියනකට වඩා අඩුයි කියලා. මීඩිය ෆයිනන්ෂල් රිපෝර්ට් එකක් ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. ඉතින් දැන් ඔබතුමා කියන්නේ මීඩිය නැතුව මාසිකව ඉදිරිපත් කරන්න කියලා to the PAC. PAC can report back to the parliament. Then there will have to be some other provision that we will have to discuss on foreign exchange, balance of payments and etc. But it is a issue. All of you all, the opposition has the right, the government members will, ministers will reply. You all take adjournment debate. එන්නත් කරණයේදී ක්‍රියාත්මක වූ ආකාරයට රසායනික පොහොරද වහා ගෙන්වී යුතුව තිබෙනවා. නැතහොත් මේ කන්නේද විනාශ වනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ KB ගුණරත්න මහතා පවසනවා. මේ අතර අදත් ගොවීන් තම වගාවට වූ හානි පිළිබඳව විවිධ ප්‍රකාශ සිදු කරමින් ඉන්නවා. ලංකාවට දැනට ඇවිල්ලා තියෙන පොහොර සමාගම් වලින් ජනතාවට ලබා දුන්නොත් එය යූරියා කිලෝ 50 කොට්ටයක් රුපියල් 20,000ක් පමණ මිලකට නම් කරලා තමයි දෙන්න වෙන්නේ. මේ නිසා අධික වැයක් දරන්න වෙනවා පොහොර ගොයින්ට. ගල් කන්නේ සහ ඊළඟ මහ කන්නේ විශාල අර්බුදයකට පත් වෙලා මේ රටේ ආහාර නිෂ්පාදනය සහ භෝග නිෂ්පාදනය අඩාල වීමට යන ඒ වගේම අස්වැන්න අඩු වීමට හේතු වෙනවා. රජය මේ සඳහා මැදිහත් විය යුතුයි. රටේ කොඳු නාරටිය වන කොවිචන්සාව වෙනුවෙන් මේ සහනය ලබා දීම සඳහා රජය වහම
මැදිහත්වෙන්න ලබන මාසේ මැද වෙනකොට රජයේ යල් කන්නේ සඳහා අවශ්‍ය පොහොර සහ පරිද්මෝද නාශක මේ රටේ තිබිය යුතුයි. එසේ නොවුනොත් යල් කන්නේ කඩාවැටීම වැළැක්වීම කිසිසේත් නතර කර නොහැකි. ගාල්ල අක්මීමන වලහන්දුව යක්ගහ ආදී ප්‍රදේශ ගණනාවක වීවගාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. තමස් වැන්න අද බජිර වී ඇතැයි ගොවීන් පවසනවා. ඒ රසායනික පොහොර සහ වල් නාශක නැතිකම නිසායි. ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් රැගෙන යමින් තිබූ බස් රථයක් පරාක්‍රම සමුද්‍රයේ උතුරු ඇරට පෙරළී තිබෙනවා. තුවාල ලැබූ අට දෙනෙකු පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. පොළොන්නරුව ලංකාපුර ප්‍රධාන මාර්ගයේ 317 අලිවංගුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ඇත්තේ. අනතුරට පත් වූ මෙම පෞද්ගලික බස් රථය ඇඟලුම් කම්හලකට සේවක සේවිකාවන් රැගෙන යමින් තිබූ බවයි අප පොළොන්නරුව වාර්තාකරු පුල් ශාන්ත ප්‍රකාශ කළේ. බස් රථය පරාක්‍රම සමුද්‍රයේ සිට ජලය බෙදා හරින උතුරු ඇලහෙවත් එකේ ඇලට පෙරළී ගොස් තිබෙනවා. ඉන් තුවාල ලැබූ අට දෙනෙකු පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම ඇල මාර්ගය ඔස්සේ විශාල ජල කඳක් ගලා යනවා. බස් රථයේ අඩක් පමණක් ඇල තුළ හිරවීම නිසා මහා විනාශයක් වැළකී ගිය බවයි වාර්තා වන්නේ. බඩල්ගම පොලිස් ඔසමේ ආණ්ඩිමූල ප්‍රදේශයේදී දස හැවරදි පිරිමි දරුවෙකු මිය ගොස් තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා. ඊයේ දින සවස බඩල්ගම් පොලිස් ඔසමේ ආණ්ඩිමූල ප්‍රදේශයේ නිවසකින් සැක සහිත දුර්ගන්ධයක් හමන බවට පොලිස් ස්ථානය වෙත තොරතුරක් ලැබී තිබුණා. මේ පිළිබඳව පොලිස් නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කිරීමේදී එම නිවසේ කාමරයක් තුළ ඇඳක් මත වයස අවුරුදු 10ක පමණ පිරිමි දරුවෙකු මිය ගොස් සිටින බවට අනාවරණය වුණා. මෙම දරුවා පසුගිය 7 වන දින උදෑසන උගුරේ සෙමසෙර विमर्शन बडलगाम पोलिस දෙදහස් 22 ලෝක සාම සමුළුව දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා රටවල් 157ක් නියෝජනය වෙනවා. සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දකුණු කොරියාව බලාපිටත් වුණා. බණ්ඩාරවෙල බදුල මාර්ගයේ හල්පේ ප්‍රදේශයේදී ඊයේ සවස පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියක ගැටීමනුයි. අනතුර මෙලෙස CCTV කැමරාවක සටහන්ව තිබුණා. දකුණ පයාගල වෙරළ තීරයේ නවතා තිබූ එක් දින දීවර යාත්‍රාවක් සහ එහි දැල් ආම්පන්නේ ඊයේ රාත්‍රියේ ගිනිගෙන විනාශ වී තිබෙනවා. විනාශ වූ ආම්පන්නවල වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වන බවයි වාර්තා වන්නේ. සිදුව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පයාගල පොලිසිය ආරම්භ කර තිබෙනවා. මහනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති උපාලි කුමාරසිංහ මහතා මහනුවර තුම්පනේ ප්‍රාදේශීය සභාවට පසුගිය දා නබ සභාපතිවරයා ලෙස පත් වූවා. ඒ නිල කටයුතු වළක්වමින් මහනුවර මහාධිකරණය නිකුත් කරන ලද අතුරු නියෝගයකින් පසුයි. පුවත් විකාශය අවසන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.